අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්සල වෙත කොවිඩ් ආසාදිතින් වැඩි සංඛ්‍යාවක් ඔමික්‍රොන් විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි බූස්ටර් එන්නතගත් පිරිස මිලියන 5 ඉක්මවයි මාස 3කට පසු 900 ඉක්මු කොවිඩ් රෝගීන් Gato Satyatula Covid Rogin Hyadaha Sataris Pahak Tedros Adnam Yalit WHO Lokaveda Boris Johnson Tagedriane Jonathan Vailai Indan Saha Bidulia Eda Vela Tours Then Deshiapua Ada Ape Rataduane Eda Vela Tours Sankalpe Atate අද රටට එන ඉන්ධන පදනම් කරගෙන දින ගණන් ගෙවන විදිහ කල්පනා කරන්න වෙලා. අද සහ හෙට විදුලිය කපන්නේ නැති බව විදුලිබල මණ්ඩලය පවසනවා. මෙවන විට කැලණිතිස්ස බලාගාරයේ කොටසක් වන සෝජීට්ස් පෞද්ගලික බලාගාරයේ නඩත්තු කටයුත්තකට අක්‍රිය කිරීමත් සමග ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 130ක විදුලි ධාරිතාවයක් අහිමිව තිබෙනවා. එම අඩු ප්‍රමාණය පුරවා ගැනීම සඳහා දහවල් කාලයේ ජල විදුලි බලාගාරවලින් විදුලිය උත්පාදනය කරන බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ. දැනට සමස්ත විදුලිබල ජනන ධාරිතාවය මෙගාවොට් 2610ක්. රාත්‍රී කාලයේදී මෙරටට දෛනිකව අවශ්‍ය වන විදුලි ධාරිතාවයේ සටහන් වන්නේ මෙගාවොට් 2600ත් 2610ත් අතර ප්‍රමාණයකුයි. ඒ අනුව ඉල්ලුමේ අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයට පමණයි මේ වන විට විදුලිය උත්පාදනය කළ හැකි වෙත්තේ. හදිසියේ හෝ ඉල්ලුම වැඩි වූ අවස්ථාවක ඇතැම් විට විදුලි කප්පාදුවක් සිදුවීමට ඉඩ ඇති බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. එසේම විදුලි බල උත්පාදනයට අවශ්‍ය ඩීසල් සහ දැවිතෙල් ලබා දෙන බවට කණිජ තෙල් සංස්ථාව පොරොන්දු වීම හේතුවෙන් කැලණිතිස්ස සහ බාච් බලාගාරවලට ඉදිරියේදී ප්‍රශ්නයක් නැති බවයි විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. දැනට අක්‍රිය වී ඇති නොරෙච්චෝලේ බලාගාරයේද එළඹෙන 30වනදා වන විට යථාතත්වයට පත්කරන බවටයි වාර්තා වන්නේ. දැන් බලාගාරවල ඇති ඩීසල් සහ දැවිතෙල් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ දින දෙකකට හෝ තුනකට පමණක් බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ. නමුත් එම ප්‍රමාණය අවසන් වන විට අවශ්‍ය ඉන්ධන ලබා දීමට රජය පියවරගෙන ඇති බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ. මේ අතර සපුගස්කන්ධ පිරිපහදුව වසා දැමීමත් අවශ්‍ය තෙල් තොග වේවන විට රට තුල නොමැතිකමත් නිසා ජනතාවට ඉදිරියේදී අඳුරේ සිටීමට සිදුවන බව ආනන්ද පාලිත මහතා අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළා. විදුලි කප්පාදුව සිදුවුනේ දැවිතෙල් සහ ඩීසල් විදුලි බලාගාරවලට හදිසි අවස්ථාවට ලබා දීමට නොහැකිවීම මත. මෙච්චර අර්බුදයක් කියද්දී නියමිත වෙලාවට මොරටෙල් නැව ගින්න ගන්නේ නැතුව වැසුවට පස්සේ වක්කත් තාමත් පිරිපහදුව පටන් අරගෙන නැහැ. එහෙනම් ලබන සතිය වෙනකම් පිරිපහදුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ තත්ත්වය උඩ තමයි ජනතාවට මේ කලුවරේ ඉන්න සිදුවුනේ. බලශක්ති අමතිවරයා දැන් ඉඩ දීලා තියෙනවා එකඟ වෙලා තියෙනවා කණිය තෙල් පනතට විරුද්ධව ඉන්දියාවෙන් විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීමට. ඒ කියන්නේ ඉතා කෙටි කලක් තුළ විදුලිය සමස්ත රටේම බිඳ වැටීමේ අවදානම කහවුරු වෙනවා මේ ක්‍රියාවලිය තුළ. මාස 3කට පමණ පසු දෛනික කොවිඩ් රෝගීන් 900 ඉක්මවා ඊයේ වාර්තා වුණා. හඳුනාගත් රෝගීන් අතරින් වැඩි පිරිසක් ඔමික්‍රෝන් වෛරස් ආසාදිතයින් බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. මාස 3කට පසු දෛනික කොවිඩ් ආසාදිතයින් 900 ඉක්මවා ඊයේ වාර්තා වුණා. ඒ රෝගීන් 927ක් ලෙසයි. විදේශගතව සිට පැමිණි පුද්ගලයන් 5 දෙනෙකුද ඊට ඇතුළත්. ගත වූ සතියක කාලය තුළ පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 6045. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද සටහන් වන්නේ 6,4581ක් ලෙසයි. මෙලෙස දෛනික ආසාදිතයින් ඉහළ යාම හමුවේ කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර ඒකකයන්හි ඇඳන් 70 63කම කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍යාංශ පෙන්වා දෙන්නේ. මේ අතර හඳුනා ගන්නා රෝගීන්ගෙන් වැඩි සංඛ්‍යාවක් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය ආසාදිත පුද්ගලින් බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. මේ වන විට බහුතරයක් අපේ හමුවන රෝගීන් ඔමික්‍රෝන් ආසාදිතයෙන් වන්නට පුළුවන් කියලා නියැදි පරීක්ෂණ වලින් පෙන්නුම් කරලා තියෙනවා. ඒකත් එක්ක
විශාල රෝගීන් සංඛ්‍යාවක් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමා අති විශාල සංඛ්‍යාවක් මේ ඔමික්‍රෝන් රෝගීන් අතර රෝග ලක්ෂණ අවම හෝ රෝග ලක්ෂණ පැහැදිලිව පෙන්වන්න නොකරන අය ඉන්න පුළුවන් කියන කරුණත් සැලකිල්ලට ගත්තහම අපි අවට ඉන්න අයගෙන් කී දෙනෙක් සමහර විට මේ රෝගේ පැලඳිලා සිටිනවාද කියලා පැහැදිලිව අපිට කියන්න බැරි කමක් තියෙනවා. මේ අවස්ථාවේදී අපිට පෙනියන දෙයක් තමයි කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව තාම ශීඝ්‍රව ඉහළට යනවා. ඒක අවස්ථාවක් තිබ්බා දැනට මාසයකට හමාරකට කලින් අපි කතා කරමින් හිටියා මේ රෝහලේ කොවිඩ් රෝගීන් ඉන්න වාටු වහන්න ඕනේද ICU වහන්න ඕනේද කියලා. නමුත් දැන් අපිට පේන්නේ ඒ රෝගීන් සංඛ්‍යාව වැඩිවීම සමග ඒ වාටු වැහිමේ සංකල්පය කිසේ වෙතත් අලුතෙන් වාටු දාන්න වෙන තත්ත්වයක් තියෙන්නේ. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 16ක්ද ඊයේ තහවුරු වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 8 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 8 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,340 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා වූ එන්නත් කරන වැඩසටහන යටතේ තුන්වන මාත්‍රාව ලබාගත් පුද්ගලින්ගේ සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ඊයේ දින ලබා දුන් බූස්ටර් එන්නත් මාත්‍රා 30,253 ද සමගයි. සමස්ත ලෝකයේ පුරාම ඉතා බරපතල ලෙස යලි කොවිඩ් ව්‍යාප්ත වෙමින් පවතිනවා. කොවිඩ් වසංගත සටනේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රස් ඇඩ්නම් විශාල කාර්යභාරයක් ඉටු කළා. ඉදිරි වසර 5 සඳහාත් ඔහුගේ නම යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තනතුර සඳහා වන ඡන්දය මේ වසරේ මැයි මාස පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද වන විට ඒ සඳහා නාම යෝජනා ඉදිරිපත් කර ඇති එකම පුද්ගලයා 56 හැවිරිදි ටෙඩ්‍රෝස් ඇඩ්නම් පමණයි. ඒ අනුව බොහෝ විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ප්‍රධානියා ලෙස ටෙඩ්‍රෝස් ඇඩ්නම් පත්වනු ඇතැයි විශ්වාස කෙරෙනවා. මේ අතර දකුණු කොරියාවේ දෛනික කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 13,000 ඉක්මවා තිබෙනවා. රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා මරණ අවම කරගැනීමේ සටනකද තම රට නිරතවන බවයි කොරියානු අගමැතිවරයා පවසා ඇත්තේ. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය තුළ පමණක් දරුවන් මිලියන 10කට වැඩි පිරිසකට කොවිඩ් වැළඳී තිබෙන බව වාර්තා වනවා. කොවිඩ් ආරම්භ වූදා සිටයි මෙම දරුවන් මිලියන 10 වාර්තා වී ඇත්තේ. නමුත් ගෙවුණු සතිය තුළ පමණක් කොවිඩ් ආසාදිත ඇමරිකානු දරුවන් මිලියන 1ක් හඳුනාගෙන තිබීම විශේෂත්වයක්. ශීත ඍතුව ක්‍රියාත්මක වීම තුළ මෙම ඉහළයාම ඇති වී තිබෙන බවයි එරට සෞඛ්‍යාංශ පෙන්වා දෙන්නේ. මේ අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සම්බන්ධව ලන්ඩන් නුවර මෙට්‍රොපොලිටන් පොලිසියද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ කොවිඩ් ලොක්ඩවුන් සීමා උල්ලංඝනය කරමින් පැවැත් වූ සාදය පිළිබඳවයි. බොරිස් ජොන්සන්ගේ උපන්දිනය වෙනුවෙන් මේ සාදය පවත්වා තිබෙනවා. රටම ලොක්ඩවුන් නීතිය පිළිපදිද්දී අගමැතිවරයා කළ ක්‍රියාව දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. ඔහු ඉල්ලා අස්විය යුතු බවයි එරට සමහර මාධ්‍ය ප්‍රකාශ කරන්නේ. එහෙත් තමන් ඉල්ලා අස්වන්නේ නැති බව අගමැති බොරිස් ජොන්සන් පවසා තිබෙනවා. මේ අතර අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් ජනතාව විරෝධයක්ද පැවැත්වුණා. වී වගාවට සිදුවෙච්ච හානිවලට වන්දි දෙනවා කිව්වත් කොච්චර වන්දියක් ගොවියෙකුට ලැබෙනවද කියන එක ප්‍රශ්නයක්. වන්දි දෙනකම් මහවැලි සී කලාපයේ ගොවින් ආරම්භ කළ උපවාසය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි. කාබනික පොහොර හොඳයි කිව්වොත් සල්ලි දෙන ජාවාරමකුත් දැන් ක්‍රියාත්මකයි කියලා ගොවින් පවසනවා. රජය දුන්නු පොහොර දාලා වගාහානි වුණොත් වන්දි දෙනවා කියලා රජය කිව්වත් ඒ දෙනවයි කියපු වන්දිය දෙනතුරු මහවැලි සීකලාපේ ගොවින් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළා. අද තෙවන දිනටත් උපවාසය ක්‍රියාත්මකයි. හෙට්ටියාරයකට කොච්චර වන්දියක් දෙනවද? කෘෂිකර්මයේ මේතුමා දෙය කියපු එක නෙවෙයි, හවස කියන්නේ. හවස කියපු එක නෙවෙයි හෙට උදේ කියන්නේ. හීනෙන් නැගිට පුජ්‍යලෙක් විදිහට එතුමා හැදිරෙන්නේ. ඒ නිසා ලමුණාංශේලාගේ මේ කතා අපිට විශ්වාසයක් තියන්න බෑ. ආණ්ඩුව හොඳට මතක තියාගන්න. උඹලගේ වැඩ හරියට වළං කඩේට පෙන්න ගොන්නු වගේ. උඹලගේ ගොංකම් වලට අපි අහුවෙන්නේ නැහැ. උඹලගේ ගනුදෙනුවයි අපේ ගනුදෙනුවද දිනන්නේ කියලා අපි බලමු. දෙන වන්දි ප්‍රමාණවත් නැති අතර කාබනික වගාව හොඳයි කියලා කිව්වොත් සල්ලි දෙන ජාවාරමකුත් ක්‍රියාත්මකයි කියලා මින්නේරිය ගොවි ව්‍යාපාරයේ කවුඩුල්ල LB 9 ප්‍රදේශයේ ගොවීන් පවසනවා. මුල්ලේරියාවේ බෝඩ් එක ගෙනල්ලා දැන් දියවන්නා ඔය ගහන්න වෙනවා. ඒ තරම් පිස්සු කෙලින
පාර්ලිමේන්තුවක් තමයි අපි 69 ලක්ෂයක් ඡන්දේ දීලා මේ පත් කරගෙන තියෙන්නේ. ඒකේ පළ විපාක අපි විතරක් නෙවෙයි මුළු රටේ ඉන්න සියලුම ජනතාව ආද භුක්ති විඳිනවා. දැන් වැඩ පිළිවෙලක් එනවා. අපි හොයාගෙන ඇවිල්ලා රුපියල් 50,000ක චෙක් එකක් දීලා දෙනවා. දැන් මේ කොම්පෝස් හොඳයි. රුපියල් 50,000 චෙක් එකක්. ඒ චෙක් එක ගහරන් ඔයා කියන්නලු ආපහු මේක සම්පූර්ණ නෑ නෑ මහත්තයෝ අපිට මේවා ඉතින් කියන්නේ කරන්න කියලා තියෙනේ වනේ කියලා ඒ මිනිස්සු ආපහු හරලා ගියා එන්න වාහනේ. මේ ඕම තමයි කොම්පෝස් හොඳයි හොඳයි කිය කියා යවනවා ඇත්තේ. කඩපුරා කියවනවා ඇත්තේ මේ මිනිස්සු ලව්ව ඕම දීලා තමයි ඉතින්. බී වලට විතරක් වෙච්ච වගා හානි වලට වන්දි දීලා තේවතු හිමියන්ට රජයේ කුඩම්මාගේ සැලකිලි දක්වලා කියලා කුඩා තේවතු හිමියන් පවසනවා. මේ ආණ්ඩුවට හදවතක් තියෙනවා නම් දැන් දවස් දෙකක් ඇතුළත මේ පිළිබඳව කතා කරන්න ඕන. එවිලි ඇමතුමා මේ පිළිබඳව ප්‍රකාශයක් කරන්න ඕන. මාධ්‍ය වලට අවිලා කියන්න ඕන කුඩා තේවතු හිමියෝ වෙනින් ගන්න තීන්දුව මොකද්ද කියන එක. මේ ආණ්ඩුව කරේ අපේ රටට ආපු ඩොලර් නිධානයක් සම්පූර්ණ විනාශ කරා. මේ ඉඩන් ටික වෙළඳ පොලේ වෙළඳ භාණ්ඩයක් කරන්න තමයි මේ ආණ්ඩුව මේ වැඩේ කරේ. හාලියල උදේනිගම ගම්මානයේ ගොවීන් වගා කටයුතු අත්හැරලා දාලා වගාවට අවශ්‍ය ජලය ලබා ගන්න තියෙන වැව අබලන් වීමත් එක්ක වගා කටයුතු කරන්න ජලය ලබා ගන්න විදියක් නැහැ කියලයි ගොවීන් පවසන්නේ. අපි මේකෙන් තමයි ජීවත් වෙන්නේ. අපිට වෙන්න කරන්න රැස්සාවක් නෑ. අපේ වයසත් දැන් හරි. ඒ හින්දා මේ වැව අපිට කර දෙන්න හැටි තමයි බලධාරීන් අපි ඉල්ලන්නේ. රොම්මඩ පිළිලා කැලේ බිහි වෙලා සොරව කැරිලා ඉතින් ගොවිතැනක් කරගන්න බෑ. අපි බොහොම දුක් මහන්සියෙන් තමයි ඉන්නේ. ගොවිතැන් කරගෙන ඒකෙමුත් හරියාකාර ප්‍රතිඵලයක් ගන්නට බෑ. වතුර නැති හින්දා. බලධාරීන්ද කියලා මේ වැව ප්‍රතිසංස්කරණ කර දීලා රසායනික පොහොර ගැන කතා කර කර ඉන්නේ නැතුව දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ශාඛ වගා කරලා ආදායම් මාර්ග හොයාගන්න කියලා අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. අපි පාළු වෙන කුඹුරු ගැන කතා කරනවා. රසායනික පොහොර ගැන කතා කරනවා. නමුත් දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ශාඛ වගා කිරීම සඳහා ওই රසායනික පොහොරවත් මුකුත් ඕනේ වෙන්නේ නැහැ. අද හීන් බින් කොහොම කිලෝ එකක් රුපියල් 25,000. ඉතාලි ඉහළ මිල ගණන් යන. කටුවෙල් බඩ පත් පාණක හීන් නරක් පුදුම විදියට මේ රටට ගෙන්නනවා ආනයනය කරනවා. දැන් රජයේ ඒව ආනයනය කිරීමේ සීමාවන් පනවලා තියෙනවා. ඒ නිසා ඒවා දේශීය වශයෙන් වගා කරන්න පුළුවන්. දුම්රිය ස්ථානාධිපතිවරුන් යලිත් වර්ජනයකට සැලසෙනවා. පහුගිය කාලවකවානුවේ දිගින් දිගටම ඉදිරිපත් කරපු කරුණු කාරණා දුම්රිය දෙපාර්තමේන්තුව නැවත නැවත වැරදි කිරීමෙන් තොරව ඉදිරියට ගෙන යනවා. ඊයේ ඉතා කනගාටුදායක සිද්ධියක් තමයි බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය ආසන වෙන් කිරීම සියල්ල සිදු කරලා විදේශිකයන් පවා වෙන්කල ආසන ලබාගෙන දුම්රියට පැමිණෙනකොට නමුත් ඒ දුම්රිය අවලංගු කරලා දුම්රිය දෙකක මගින් එකකට නගින්න තත්ත්වයකට පත් කරලා දෙපාර්තමේන්තුව ජාත්‍යන්තරය තුලත් අපකීර්තියට පත් කරන්න නැවතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනාධිකාරිය කටයුතු කරලා තියෙනවා. විශේෂ මැදිරි කට්ටලවලින් යුක්ත කංකසන්තුරේ වායු සමනය කළ නගරාන්තර සීග්‍රගාමි දුම්රිය අද දිනේදී නියාමකරුවන් යොදා ගන්න බැරුව විනාඩි 50ක ප්‍රමාණයක් ප්‍රමාද වෙලා ගල්කිස්සෙන් පටන් ගන්න දිවිච් එක කොටුවෙන් පටන් අරගෙන යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. සියලු දෙනාව අතරමං කරන තත්ත්වයට මේ දෙපාර්තමේන්තුව නැවතත් කටයුතු කරමින් පවතිනවා. අපි දන්නේ නැහැ මේවා කාගේ වමනාවට කෙරෙනවද කියලා. කැපවීමක් කරන සේවකින්ගේ ඉල්ලීම් පැත්තක තියලා මේක ගෙනියන්නේ කොතෙන්ටද කියන එකට විරෝධය පළ කරනවා. මේමනම් මේ දෙපාර්තමේන්තුව වලපල්ලට තල්ලු කරන්නේ අපි ඒකට එකඟ නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව ගොඩගන්න ක්‍රමවේද හදන්නේ නැත්නම් අපි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් බන්ධනාගාරවල සිදුවන දූෂණ සහ වංචා වැළැක්වීම සඳහා සාමාජිකයින් 194 දෙනෙකුකින් යුතු ස්ප්‍රීට් ෆෝස් පළමු කණ්ඩායමේ විසිරයාමේ පෙළපාලිය ඊයේ පැවැත්වුණා. ඒ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. හැටන් ෆෝඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේදී බටගලවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ඇති බව හැටන් පොලිසිය පවසනවා. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් රියදුරාට සහ මගීන්ට කිසිදු අනතුරක් සිදු වී නැති අතර අනතුරට හේතුව අධික වේගය බවයි පොලිසිය පවසන්නේ. හික්කඩුව මුහුදු අභයභූමියේ දුර්ලභ ගණයේ පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලින් තෙතෙනෙකු හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබෙනවා. කළුතර ඇතගම දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය ආසන්නයේදී වේගය පාලනය කරගත නොහැකිව ධාවනීය වූ ටිපර් රථයක් අසල තිබූ වෑන් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙන පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සංවර්ධනීය වූ නව ශ්‍රවණාගාරයක් අද ජනතා අයිතියට පත් වුණා. ඒ උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.
එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.